සුබ දවසක් කියලා පිළිගන්නවා මේ වීඩියෝ එක බලන සියලු දෙනාම. අද මේ වීඩියෝ එක ගෙනාවේ මැංගෝස් කියන මිල අධික පළතුරු ගැන කෙටි හැඳින්වීමක් දෙන්න. මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා ගිය අවුරුද්දේ මැංගෝස් මිල හා පළදාව ගැන, මේ අවුරුද්දේ මැංගෝස් මිල හා පළදාව ගැන. මැංගෝස් පැලයක් හිටව ගන්න සරල ක්‍රමය. වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනේ අපිව subscribe කරලා අපිත් එක්ක රැඳිලා ඉන්න ගොඩක් වැදගත් වීඩියෝ දානවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මැංගෝස් කියන්නේ අති විශාල ආදායමක් හා ලාභයක් ගන්න පුළුවන් පළතුරු භෝගයක්. ආර්ථික පළතුරු භෝගයක් විදිහට මැංගෝස් වගා කරන්න හා හඳුන්වන්න පුළුවන්. මෙම වගාව වැඩිපුර ව්‍යාප්ත වී තිබෙන්නේ ජලය ආශ්‍රිත ඉඩම්වල හා ප්‍රදේශවලය. අතරමැදි තෙත් කලාපයේ හා අතරමැදි වියලි කලාපයේද මෙම භෝගය ව්‍යාප්ත වී තිබෙනවා. මේ වෙනකොට ලංකාවේ ප්‍රධාන වශයෙන් මහනුවර, කළුතර, ගම්පහ, රත්නපුර, කෑගල්ල, කොළඹ, මාතලේ, ගාල්ල යන දිස්ත්‍රික්ක 8 තුල බහුල වශයෙන් ගෙවතු වගාවක් විදිහට මෙම භෝගය පවත්වාගෙන යනවා. සාමාන්‍යයෙන් අක්කරයකට පැල 45ක් පමණ වගා කරන්න පුළුවන්. පැලයක් ලබා ගැනීමේදී බීජ මගින් හා අතු මගින්ද ලබාගත හැකිය. බොහෝ දුරට බීජ මගින් පැල ලබාගෙන එම පැල පළදරන ගසකින්ගත් අතු බද්ධ කර කෙටි කාලයකින් අස්වැන්න දෙන පැලයක් ලබා ගැනීමට හැකියාව පවතී. තවද අත්තක් මගින් පැලයක් ලබා ගැනීමට පුළුවන් නමුත් එය ඉතා අපහසු, නමුත් එය ඉතා සාර්ථක ක්‍රමයකි. මොකද ඉක්මනින් අවුරුදු දෙකහමාරක් තුනක් වැනි කෙටි කාලයකින් සාර්ථක අස්වැන්නකට යාමට හැකියාව ඇත. වර්ෂාපතනය තිබෙන අතරමැදි තෙත් කලාපයේ ඉතා හොඳින් මෙම පළතුර වර්ධනය වේ. උෂ්ණත්වය වැඩිවීමෙන් මෙම භෝගයේ පත්‍ර වියලි පැලයටද අති විශාල හානියක් සිදුවිය හැක. මෙම අවුරුද්දේ හා ගිය අවුරුද්දේ මැංගෝස් මිල ගැන කතා කරමු. ගිය අවුරුද්දේ මැංගෝස් කිලෝ එකක මිල 800ත් 850ත් අතර දෝලනය වුණා. නමුත් මෙම අවුරුද්දේ මෙම මිල හාත්පසින්ම වෙනස් විය. මොකද මෙම අවුරුද්දේ මැංගෝස් මිල 1200ත් 1400ත් අතර දෝලනය වුණා. මෙම මිල මැංගෝස් ගෙවතු වගාවක් විදිහට කරන අයට ඉතා හොඳ මිලක්. මම මේ වීඩියෝ එක කරන්නේ 2023 සැප්තැම්බර් 23. අගෝස්තු හා සැප්තැම්බර් මාසවල තමයි සාමාන්‍යයෙන් මැංගෝස් පළදාව නෙලන කාලය. උෂ්ණ අධික පළතුරක් හා මේ ඉතා ප්‍රණීත පළතුරකි. මෙම අවුරුද්දේ මගේ මැංගෝස් ආදායම ගැන පොඩි හැඳින්වීමක් මම කරන්න. මැංගෝස් ව්‍යාපාරයේ පටන් ගන්න අයට මම කෙටි හැඳින්වීමක් කරන්නම්. මෙය සාර්ථකව කරන්න බොහෝ දෙනාට. මැංගෝස් පළදාව. මගේ ඉඩමේ මැංගෝස් ගස් දෙකක් තිබෙනවා. මේ ගස් දෙකේම මේ පාර එක ගහක පළදාව 140ක් වගේ තමයි තිබුණේ. මේ පාර අධික පෑවිල්ලක් තිබුණ නිසායි මේ 140ක් වගේ පීදුනේ. ලංකාවේ බොහෝ ප්‍රදේශවල මේ සිදුවීම සිදු වී තිබුණා. මේ පාර 100ක පළදාවක් තිබුණේ නැත. මෙම අවුරුද්දේ මට ගස් දෙකෙන්ම ගන්න පුළුවන් වුණේ රුපියල් 60,000ක් විතරයි. ගහේ යට සිට මුදුනට යනකම්ම පළදාවක් තිබුණා නම් මම මේ පාර ලක්ෂයකට වඩා ගස් දෙකෙන්ම අනිවාර්යෙන්ම ගන්නවා. මෙම ව්‍යාපාරය කරන්න කැමති අයට මුලින්ම කළ යුත්තේ මැංගෝස් වගා කරන ප්‍රදේශවලට ගොස් විවිධ සම්බන්ධතා ඔස්සේ විවිධ ගම්වලට ගොස් මැංගෝස් තිබෙන ඉඩම් හිමියන් සමග කතා බහ කර යම්කිසි මිල ගණනකට කතා කර මැංගෝස් මිලට ගැනීමයි. සතියකට සැරයක් ගිහින් ඔවුන් එකතු කරපු මැංගෝස් සාධාරණ ගානකට මිලට ගන්න. මමත් මේ ටිකමයි කරන්නේ. මගේ ඉඩමෙන් ගන්න ආදායමට අමතරව මම පිටින් මැංගෝස් මිලට ගන්නවා. මාකට් එකේ 1200ත් 1400ත් අතර මට හම්බෙනකොට මම රුපියල් 700යි 800යි අතර කිලෝ එක ගන්නවා මිලට. මොකද දැන් සියලුම වියදම් වැඩි නිසා මම සාධාරණ මුදලකට ගන්නවා. එහෙම ප්‍රදේශවලට ගිහිල්ලා මිලට ගන්න මැංගෝස් ගෙඩි මහා පරිමාණ ව්‍යාපාරිකයන් සමග මම කතා බහ කරා. සාධාරණ මුදලකට මම විකුණනවා උන්ට. මට කොහොමත් හොඳ ලාභයක් තියෙනවා හැම පාරම. මැංගෝස් පළදාව මේ අවුරුද්දේ අඩුයි කියන්නේ ලබන අවුරුද්දේ මැංගෝස් පළදාව ඉතාම වැඩි. පුළුවන් නම් මේ අවුරුද්දේ මැංගෝස් වගාකරුවන් සමග කතා බහ කරලා තියාගන්න. ලබන අවුරුද්දේ තිබෙන සාධාරණ මිලකට මැංගෝස් මිල දී ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලංකාවේ මිනිසෙකුගේ අවුරුද්දක ආදායම එක මාසෙන් හොයන්න පුළුවන් මැංගෝස් වලින්. මම මේ කියන්නේ සාධාරණ අත්දැකීමෙන්. මැංගෝස් කිලෝ එකකට සාමාන්‍ය ගෙඩි 8ක් 9ක් වගේ යනවා කිලෝ එකක් සෑදීමට. නමුත් ලොකු ගෙඩි 6ක් වගේ තමයි යන්නේ කිලෝ එකක් හදන්න. පැරණි ගම්වල තිබෙන මැංගෝස් ගස්වල
සාමාන්‍යයෙන් අවුරුදු 10කට වැඩිය පැරණි ගස්වල මැංගුස් එක ගහක කිලෝ 100ත් 154 පළදාවක් අනිවාර්යෙන්ම එනවා. ගම්වල අය සාමාන්‍යයෙන් නගරයට එන අඩුයි. එම නිසා ඔවුන් මැංගුස් කනවා. වෙනත් අයට කඩා ගන්න දෙනවා. සතුන් ආහාරයට ගන්නවා. විනාශ කරනවා. ඔවුන්ට මේ රත්තරන් වටින පළතුරු භෝගය ගැන අදහස ටිකක් අඩුයි. මම එවැනි අයගෙන් තමයි සාමාන්‍යයෙන් මිලදී ගන්න කතාබහ කරලා. සාමාන්‍යයෙන් මෙවැනි ආකාරයේ බාගෙට බීච්ච පවා ගහෙන් කඩලා අපිට තියලා ඉදවලා විකුණන්න පුළුවන්. ලාවට පාටක් ගෑවිලා තියෙන ගෙඩි පවා කඩලා ඉදවලා අපිට දෙන්න පුළුවන්. එතකොට සතුන්ගෙන් හානියක් වෙන්නේ නැහැ ඒ ගෙඩිවලට. අපිට හොඳ මිලකට දෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ඉඩමක මෙම පළතුරු ගස් 10කට වැඩි හිටවලා තියනවා නම් ඔවුන්ගේ අනාගතයේ සුබයි. පුළුවන් නම් මැංගුස් පැල 10ක්වත් දැන් හිටවන්න. ඔයා මේ වීඩියෝ එක බලන දවස්වල. ඔයාට අවුරුදු 3කින් පසුව දිගටම අවුරුද්දෙන් අවුරුද්ද හොඳ ආදායමක් ගන්න පුළුවන්. මම දැනටමත් මගේ ඉඩමේ අයිනට වෙන්න පැල 50කට වැඩි හිටවලා තියෙනවා. මොකද මගේ අනාගතය ගැන මම ගොඩක් හිතනවා. ඒ වගේම මම දකිනවා. මම මේ පාරගත්තු අධික ලාභය දැකලා මේ වීඩියෝ එක ගෙනායවා. මම මේ වීඩියෝ එක දාන්න හිතුවෙත් මගේ ලාභය අරන් ඉවරුණාට පස්සේ. ඔය කට්ටිය විශ්වාස කරයිද දන්නෙත් නෑ. මම අවුරුද්දටම ගන්නේ ගාන මේ සැප්තැම්බර් මාසෙන් මම හෙව්වා මැංගුස් ආදායමේ. අන්න ඒ නිසයි මම වීඩියෝ එකක් ගෙනාවේ. මැංගුස් ගැන සාමාන්‍යයෙන් කවුරුත් වීඩියෝ කරලා නැහැ මෙච්චර කාලෙකට. එහෙනම් මැංගුස් පැල පුළුවන් නම් හිටවලා නඩත්තු කරන්න. හොඳ ආදායමක් ඔයාට ඉදිරියේදී ගන්න පුළුවන්. එහෙනම් ප්‍රශ්නයක් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න. මම FB link එක දාලා තියන්නම්. ප්‍රශ්නයක් තිබ්බොත් පෞද්ගලිකව මට ඒකට මැසේජ් එකක් දාන්න. එහෙනම් සුබ දවසක් කියලා වීඩියෝ එක නිමා කරනවා.